සාකච්ඡාවට අප ඉතා ගෞරවණීය තුව ආරාධනා කළා. නායුනේ අරිදම්ම ස්වාමීන් වහන්සේට, පාතිගම සුමන රත්න ස්වාමීන් වහන්සේට සහ කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේට. ඔබට මතක ඇති පසුගිය වැඩසටහනින් අප කරුණු කාරණා සාකච්ඡා කරේ චතුරාර්ය සත්‍යයේ යන දුක්ඛ සත්‍ය පිළිබඳවයි. එහිදී සෙවදරුම් දුක පිළිබඳව අපි කරුණු බොහෝ සෙයින් ඉදිරිපත් කළා. මනාවතත් කැමති අපේ ගරු කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ වෙත යොමු වන්නට. ස්වාමින් වහන්සේ, නැවතත් මේ කිව් දුක්ඛ සත්‍ය සම්පීඩනයක් වශයෙන් මේකට අදාළ කරුණු පැහැදිලි කරන අපිට ඔබ වහන්සේ පැහැදිලි කළා. මේ බැලිය යුත්තේ විනාකාරයකින් නොව විවිධ දෘෂ්ටි කෝණවලින් නොව බුදු ඇසින්මයි, මෙහෙම නැත්නම් ඒ දෘෂ්ටි කෝණයෙන්මයි දුක දෙස සලකා බැලිය යුතු වන්නේ කියලා. දැන් එහෙමනම් අපේ දෛනික ජීවිතයේදී ඒ මොහොතේදී අප මේ දුක්ඛ සත්‍ය පිළිබඳව නිරතුරුව අපේ ඇසින් අපි කොහොමද බැලිය යුත්තේ කියන එක කරුණු කාරණාව අපිට පැහැදිලි කර දෙනවා නම් ඔබ වහන්සේ. අති පූජනීය අපේ ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපි මේ චතුරාර්ය සත්‍ය ගැන දැන් කතා කරන්නේ, මීට කලින් අපි යම් කිසි මාතෘකාවක් දීර්ඝව කතා කරලා අවසන් කරලයි. ඒ තමයි සතර සතිපට්ඨානෙ. එහෙමයි. එතකොට අපිට පේනවා මේ සතර සතිපට්ඨානෙ ඉලක්කේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි බෞද්ධ කෙනෙකුගේ, බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙකුගේ, බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ගිහි ශ්‍රාවකයෙකුගේ හෝ පැවිදි ශ්‍රාවකයෙකුගේ පාරිශුද්ධ පැතුම විය යුත්තේ. මොකද එතනින් තමයි යා පැහැදිලිවම බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගාගෙන සැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. දැන් අපිට පේනවා වර්තමාන ලංකාවේ බෞද්ධ ජනතාවත් එක්ක ධර්මය කතා කරන්න ගියාම පැහැදිලි අර්බුදයක් මම දකිනවා පින්වත් මහත්මයා. එහෙමයි. ඒ අර්බුදේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ක්‍රමානුකූල අවබෝධයකින් ශ්‍රද්ධාවකට පැමිණිලා නැහැ. මේ නිසා තමයි මේ හැම මතයක්ම මේ අය අවබෝධයකින් තුරු ග්‍රහණය කරගන්නේ. ඉතින් මේක නැතුව යනවා හරි ඉලක්කයකින්. අපි ගත්තොත් හිඟන්නේ අවබෝධ කළා කියමු දුක. ඒ දුක්ඛ සමුදය මේකයි, දුක්ඛ නිරෝධය මේකයි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේකයි කියලා චතුරාර්ය සත්‍ය ධර්මයට සත්‍ය ඥානයට පමුණුවා කියමු. දැන් ඥාන තුනක් තියෙනවා මේ ආර්ය සත්‍යෙ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඒ තමයි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර ආර්ය සත්‍යයක්. එතකොට ඒක සත්‍ය ඥාන. මේ ආර්ය සත්‍ය එකක් එකක් ගානේ කළ යුතු දේවල් තියෙනවා. ඒක කෘත්‍ය. දුක පිරිසිඳ දැක්ක යුතුයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න ඕන. සමුදය ප්‍රහාණය කළ යුතුයි. ඒ කියන්නේ දුක හටගන්නා වූ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕනේ. නිරෝධේ සාක්ෂාත් කළ යුතුයි. ඒ කියන්නේ දුක නැති කළ බව, තණ්හාව ක්ෂය වෙච්ච බව තමා විමුක්තියක් හැටියට අත්දකින්න ඕන. ඊළඟට මාර්ගයේ වැඩි යිති, සීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගයේ වැඩි යිති. මෙන්න මේ සත්‍ය ඥානය ඇති වුණා නම් කෙනෙකුට, අපි කියමු හිඟන්නේකට ඇති වුණා කියලා, මේ ධර්මයේ පිළිබඳ අවබෝධය. මොකද මේක පන්ති ભેදයකින් තොර, ಜಾති ભેදයකින් තොර දෙයක් නේ. මේක බුද්ධිමත් මිනිසයා විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න එකක් නේ. ඉතින් මේ නිසා අපි කියමු හිඟන්නේ අවබෝධ කළා කියලා. මේ හිඟන්නව පුළුවන්ද කෝටියක් දීලවත් තිසරණින් බැහැර කරවන්න? බෑ. එහෙනම් අපිට පැහැදිලිව පේනවා ආධ්‍යාත්මික වශයෙන් මනුෂ්‍යයා අභිමානවත් වෙන්නේ ජීවිතාවබෝධය තුලින්මයි. ජීවිතාවබෝධයක් ඇති කර ගැනීමෙන්මයි. ජීවිතාවබෝධයක් ඇති කරන්නේ මේ දුක හරියාකාර ලෙස දැනීමෙන්මයි. දුක හරියාකාර ලෙස දැනගන්නියා මාර්ගයක් තුලින් සතිය මුල් කරගෙන, සිහිනුවන මුල් කරගෙන, සම්මා දිට්ඨියෙන් යුක්තව සිහිනුවන මුල් කරගෙන මෙයා විසින් තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරගන්නා වූ වැඩපිළිවෙලක් තුළින් තමයි මෙයා දුක අවබෝධ කරගන්නේ. බොහොම ලස්සනට මේ ගවම්පති කියන රහතන් වහන්සේ ආරි සත්‍ය ගැන විස්තරයක් කළා. ඒකේ තියෙනවා යමෙක් දුක අවබෝධ කළා කියලා කියනවා නම් එයා සමුදය ප්‍රහාණය කරලා, නිරෝධය සාක්ෂාත් කරලා, මාර්ගයේ වඩලා. යමෙක් කියනවා නම් සමුදය ප්‍රහාණය කළා කියලා, එයා දුක අවබෝධ කරලා, නිරෝධය සාක්ෂාත් කළ, මාර්ගයේ වඩලා. යමෙක් කියනවා නම් නිවන නිරෝධය සාක්ෂාත් කළා කියලා, එයා දුක අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, මාර්ගයේ වඩලා.
යමෙක් කියනවනම් ආරියෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කළා කියලා එයා දුක අවබෝධ කරලා සමුදය ප්‍රහාණය කරලා නිරෝධය සාක්ෂාත් කරලා මාර්ගය වඩලා එහෙනම් අපිට තේරෙනවා යම් කිසි කෙනෙක් මෙහෙම කිව්වොත් මට නම් දුක අවබෝධ වෙලා තියෙන්නේ කියලා ඒ කියන්නේ මෙලෝ හසරක් නොදැන කිසිම අවබෝධයක් නැතුව දුක ගැන දුක කියන්නේ මහත්මයා දුක් ඉඳලා අවබෝධ කරන එකක් නොවේ බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කරන්නේ මාවතක් පෙන්වා දීලා තියෙනවා අපේ බෞද්ධ ජනතාව ගොඩාක් දුරට තමන්ගේ මේ වාසනාවෙන් ප්‍රයෝජනෙ ගන්නෑ ඒ කියන්නේ දැන් මනුස්ස ජීවිතයක් ලැබුණාට පස්සේ මේ මනුස්ස ජීවිතය ලැබිච්ච එක්කෙනාට තියෙනවා අසාමාන්‍ය හැකියාවක් මේ මනස මෙහෙවීමේ තමන්ගේ චින්තනයේ මෙහෙවීමේ අසාමාන්‍ය හැකියාවක් තියෙනවා ඒ නිසාමයි මේ මිනිස් ජීවිතේ වටින්නේ මෙන්න මේ අසාමාන්‍ය හැකියාව තමන් තුළ තියෙන බව තමන් පැහැදිලිව අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරමයි ඇයි අනිත් හැම එකකින්ම කියන්නේ මේ යටත් කරලා නෙදාන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ වගකීම තමන්ගේ ජීවිතය පිළිබඳ පරලොව තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම තමන්ගේ ජීවිතය දියුණුව තමන්ගේ ජීවිතය දුක ඔක්කොම බාහිර කෙනෙකුට පැවරුවාට පස්සේ එයා බයපක්ෂපාත රූකඩයක් එයාට ස්වාධීන චින්තනයක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක් නෙවෙයි උන්වහන්සේගේ ධර්මෙන් තමා තුළ මනා අභිමානයක් ඇති කරන්න සමර්ථයි ඉතින් ඒකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මිනිස්යාට තමන්ගේ බුද්ධිය හසුරව ගන්න හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ප්‍රඥාවන්ත කෙනාටම මේ ධර්මය එහෙනම් අපි දන්නවා මේ දුක් ඉඳලා නෙමෙයි දුක අවබෝධ කරන්නේ ප්‍රඥාවන්ත කෙනා මේ තමන්ගේ ජීවිතය තුළ මේ පවතිනා වූ යථාර්ථය මේකට දුක කියලා කිව්වත් වෙන නමක් කිව්වත් පවතිනවා නම් යමක් අනිත්‍ය වූ දෙයක් ඒ අනිත්‍ය වූ ඒ ආකාරයෙන්ම දකින්නවා නම් පවතිනවා නම් නිස්සාර වූ දෙයක් ඒක ඒ ආකාරයෙන්ම දකින්නවා නම් මමයේ මාගේ ආත්මය වශයෙන් දකින්න බැරි එයින් ඉස්සූ දෙයක් පවතිනවා නම් ඒක ඒ ආකාරයෙන් දකින්නවා නම් අන්න ඒකේ නා දකින්නවා තමන්ගේ ජීවිතයේ සැබෑම පැතිකඩ තමන්ගේ ජීවිතයේ සැබෑ ස්වરૂපය අන්නේ අඳුනගන්නේ. ඉතින් මේ ලෝකේ කවුරුත් කැමති ප්‍රඥාව ලබා ගන්න. මේ ලෝකේ කවුරුත් කැමති බුද්ධිමත් වෙන්න. මේ ලෝකේ කවුරුත් කැමති නිදහස් මනසකින් ජීවිතය දිහා බලන්න. මේ ලෝකේ කවුරුත් කැමති සැබෑම විමුක්තියක් අත්දකින්න. ඒකනේ මේ විමුක්තිය කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ දුකින් නිදහස් වීමට. ඉතින් අපි දන්න මේ වචනේ දේශපාලන ව්‍යාපාරවල යෙදෙනවා. වෙන සංවිධාන වලට යෙදෙනවා. ඒවනක් වෙනත් අරමුණු සාක්ෂාත් කරගන්න යෙදෙනවා. ඒකේ තේරුම තමයි මේ විමුක්තිය කියන වචනේ මේ මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒ වචනෙටත් මිනිස්සු කැමති. එහෙනම් අපි මේ දුක ගැන කතා කරන්නේ යම්කිසි නිදහසක් අත්දකින්නයි. ඒ නිසා මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දුක ගැන කතා කිරීම කියන්නේ ඉතාම වැදගත් කරුණක්. දැන් අපි ගත්තොත් මේ හැම තිස්සෙම අපේ ජීවිතේ අපි දකිනවා නම් යථාර්ථයක් වශයෙන් මේ දුක්ඛිත ස්වභාවය ඊට පස්සේ දැකීම හේතු කොටගෙන යා තවත් එකක් දකිනවා ඒ තමයි ඇයි මේ දුකට ඇලෙන්නේ අපි දැන් අපි ගත්තොත් මේ ඔබතුමා මගෙන් ඉස්සලත් ඇහුවා මේ මේ දුක ගැන කවුරුත් කතා කරනවා නමුත් ඇයි මේ මේගොල්ලෝ මේ දුක තුලම ඉන්නේ එතකොට අපිට පැහැදිලිව පේනවා මේකේ නිදහස් වෙන ස්වභාවය මනුස්සයෙකුට උවමනා වෙන්නේ දුක ගැන කතා කරලා ඒ කතා කරන දේ තමා තුළ කොයි ආකාරයෙන්ද පවතින කියලා තමා තුළින් දකින්න පුළුවන් වෙන්න ඕන. අන්නේ තමා තුළින් දකින්න පාදක කරගන්නේ වීරියත් සිහියත් නොවන ආතාපි සම්පජානෝ සතිම. මෙයා එන්නේ පැහැදිලිම තේරෙනවා සතිපට්ඨානේ පිහිටීමෙන් තොරව යථාර්ථය දකින්නවා කියන එක කරන්න බෑ. එහෙනම් අපිට පැහැදිලිව පේනවා දැන් අපි වැඩසටහන් ගණනාවක් තිස්සේ සතිය මේ ජීවිතවල ක්‍රියාත්මක කළ යුතු ආකාරය අපි කතා කළා. දැන් අපි කතා කළොත් අපි මේ අතිපූජනීය අරිදම ස්වාමීන් වහන්සේ කතා කළා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ ගැන. මේ එක දුකක්වත් අවබෝධ කරන්න බෑ සතිය නැතුව. එහෙනම් අපිට පේනවා දුක්ඛ දුක්ඛතා හැටියට දොම්නස කායික මානසික දොම්නස කතා කළත් විපරිණාම දුක්ඛතාව හැටියට වේදනාවේ අනිත්‍යතාවය ගැන කතා කළත් සංඛාර දුක්ඛතාවය හැටියට මේ සකස් වෙච්ච දේවල් වල තියෙන අනිත්‍ය කතා කළත් ඒ හැම එකක්ම දකින්න යාට සිහියක් ඕනේ.
එහෙනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිකන් කතාබස් කළා හිස් බලාපොරොත්තුවක් දීලා මිනිස්සුන්ව යම්කිසි වංචනික ක්‍රමයකින් තමන්ගේ ග්‍රහණයට අතු කරගෙන පොඩ්ඩක් හිටපන් ඉස්සරහදී හම්බ වෙයි කිය කී රවට්ටරවට්ට අතක ගායින්න එහෙම ක්‍රමයක් නැහැ. පැහැදිලිම වැඩපිළිවෙලක් කියනවා ඔබ මෙන්න මේ විදියට හැසිරෙන්න. ඔබ මේ විදියට ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබ මේ විදියට සිහියෙන් ඉන්න. මේ විදියට කතා කරන්න. මේ විදියට ජීවත් වෙන්න. අන්න විනයකුත් ඉන්නේ ඒකටමයි. ඉතින් මේ විදියට සිහිය ලෝක දිහා බලන්න. ඉන්ද්‍රිය සංවරකුත් වෙනවා ඒකටම. මේ විදියට සිත වඩන්න. සමාධියකුත් වෙනවා ඒකට. මේ විදියට දකින්න ප්‍රඥාවකුත් වෙනවා ඒකට. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කළේ මිනිසුන් බය කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කළේ මිනිසුන්ගේ හිතවලට දුක් දෙන්න නොවේ. දුක ගැන කතා කළේ මිනිසුන්ව බය කරලා තමන්ගේ වසඟයට ගන්න නොවේ. දුක ගැන කතා කළේ දුක අවබෝධ කරවල දුකින් නිදහස් කරවන්න. ඒ නිසා ඉතාම පැහැදිලි මාර්ගයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපිට දකින්න ලැබෙනවා. මේ නිසා මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ගත්තත් මහත්ය මේ අපි ගත කරන ජීවිතයේ තුල මිනිසෙකුට හම්බ වෙනවා අවුරුදු සෑහෙන අවුරුදු ගණනක් හම්බ වෙනවා තමගේ ජීවිතයට. මේ අවුරුදු ගණන තුල එයා ගත්ත ගෙයක් හදනවා, ඊළඟට යාන වාහන ගන්නවා, එයා ඊට පස්සේ උත්සව දානවා, පාටි සංවිධානය කරනවා, වගාවිකා කරනවා, හරි හම්බ කරනවා, මුදල් රැස් කරනවා. ඒ ඔක්කොගෙම ඉලක්කය දුකක් නැතුව ඉන්න එක. නමුත් ඒක න හැමදේම අවසාන මොහොතේ ගත්තොත්, අවසාන භාගයේ ගත්තොත් එයා තුල තිබෙන්නේ සතුටකට වඩා එයා තුල තිබෙන්නේ දුක. මේකට හේතුව තමයි තමාගේ ජීවිතයේ තුල ජීවිත අවබෝධයක් ගොඩනගාගත්තේ නැති එක. ජීවිත අවබෝධය ඉබේ ගොඩනගෙන්නේ නැහැ. සිතන්න පුළුවන්කම, නෝණින් කල්පනා කරන්න පුළුවන්කම, නෝණින් විමසන්න පුළුවන්කම මතමයි මේක තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපට පේනවා මේ සියලු දේ අපට දායාද කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලවල බුද්ධිමත්ය සියලු දෙනාම කළා තිබෙන්නේ වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට කල්පනා කිරීමයි. ඒක පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. පැහැදිලිවම පේනවා හැමතිස්සෙම කියනවා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම වදාලා හිත මරණයේද කියලා කවුද දන්නේ? මරණයත් එක්ක අපි ගිවිසුම් ගහගෙන නැහැ. ජීවිත කරදරයක් වේද කවුද දන්නේ? ඒ නිසා මේ ජීවිතය අවබෝධ කරන්න, ආර්ය සත්‍ය අවබෝධ කරන්න, කනෝ වෝමා උපච්චගා මේ ක්ෂණ සම්පත්තිය මග ඇරෙන්න දෙන්න එපා කියලා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා මේ ධර්ම මාර්ගයේදී අපි කතා කිරීම දුක ගැන කතා කරන්නේ හුදෙකලා විශේෂ හැටියට නොවේ. දුක ගැන කතා කරන්නේ ඒට ප්‍රතිබද්ධ වූ තව කාරණ ඇතුවයි. ඒ තමයි දුකට ඔබ ඇලී සිටිනවා. ඒ නිසා ඔබ දුක් විඳිනවා කියන එක පෙන්නන්නේ. ඊළඟට මේ දුකට ඇලීම ගැන කතා කරන්නේ එතරම් නවත්තන්න නෙමෙයි. මේ දුකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන් මේ ඇල්ම අතහැරපු දවසට. ඒක කතා කරන්නේ ඒක කොහොමද කරන්න කියන එක නොදැනුවත් කරන්න නෙමෙයි. ඒ සඳහා ඔබට මාර්ගයක් තියෙනවා. මෙන්න මේ මාර්ගය වඩන්න කියලා. ඒකද අපිට පේනවා පැහැදිලි ප්‍රශ්නයක්, පැහැදිලි පිළිතුරක්, පැහැදිලි වැඩපිළිවෙලක්, පැහැදිලි දර්ශනයක්, පැහැදිලි මාවතක්, පැහැදිලි ධර්මයක්. එහෙනම් මේ සියල්ල අපිට මුණ ගැහෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්. ඒක අපේ ජීවිතවලට ලැබිච්ච විශාලම භාග්‍යයක් හැටියටයි අපි සලකන්නේ. දැන් මෙතනදී ස්වාමින් වහන්සේ සමහර විට යෝන් වයසේ සිටින තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමහර විට කල්පනා කරන්නට පුළුවන්කම තිබෙනවා. කෙටි කාලීන පදනමක් මත කිසියම් විදිහක ආස්වාදයක්, වින්දනයක්, තෘප්තියක් ලැබෙනවා. ඊට පස්ව මට මේ කියන කරුණ අවබෝධ කරගැනීමේ ශක්තිය ඇති කරගැනීමට පුළුවන්කමක් ලැබීවි කියන චේතනාව මත ආස්වාදයක්, වින්දනයක්, තෘප්තියක් ලබන්න බලාපොරොත්තු වෙන අය පිළිබඳව අපි කොහොමද ඔවුන්ගේ අවධානය යොමු කළ යුතු යන්නේ මේ කියන කරුණ සම්බන්ධයෙන්? හොඳ ප්‍රශ්නයක් කතා කරගන්න. අති පූජනීය ආරියදම් සවන්නාසීන අවසරයි. තරුණ වයසේ දූල පුතාලට හොඳ පණිවිඩයක් තියෙනවා කියන්නේ. අපි ගත්තොත් මේ තරුණ වයසේ දූල පුතාලා තමන්ගේ ජීවිතේ මොනියම්ම ක්‍රමයකින් අපි කියමු ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නවා කියලා. ගොඩනගාගෙන මේ අය විවාහ ජීවිතයකට මේ යොමු වෙලා ජීවිතාන්තය දක්වාම පැහැදිලි ගමනක් යන්න කල්පනා කරනවා. නමුත් ඇත්තම මේගොල්ලෝ ඉන්නේ සැකයේ තුල. සැකය මොකද්ද? මේ දුව පුත ඒ කියන්නේ තරුණයා තරුණිය සැක කරනවා, තරුණිය තරුණයා සැක කරනවා. සැක කරන්න හේතුව මොකද? එකිනෙකාගේ දුස්සීලභාවය. එකිනෙකාගේ දුස්සීලභාවය එන්නේ මොකද? එකිනෙකා අවබෝධයක් නැතිකම නිසා ජීවිතය ගැන.
මේ නිසා අපට පේන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මේ කුඩා අවදීදී සෝතාපන්න විචාය ඉතාම සාර්ථක කරගත් ජීවිතේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ කරුණ විශේෂයෙන්ම තරුණ දරුවන්ටයි මම මේ කියන්නේ. දරුවනේ ඔයාලා මේ ජීවිතේ විවාහ වෙන්න ඉස්සර වෙලා මේ කියන නිසා කරන්න මේ ධර්මයේ ඇසිරිලා විවාහ වෙන්න ඉස්සල දෙන්නම සෝතාපන්න වෙන්න. අවකීම සෝතාපන්න වෙච්ච දුවෙකුයි සෝතාපන්න වෙච්ච පුතෙක විවාහ වෙනවා. මේ දෙන්නට තියෙනවා ශ්‍රද්ධාව, සමානව ශ්‍රද්ධාවක්. ඒ තමයි මේ දෙන්න බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ ගියා. ධර්මයේ අවබෝධයෙන් සරණ ගියා. ශ්‍රාවක සංඝරත්නයේ අවබෝධයෙන් සරණ ගියා. ධර්මයේ අවබෝධයෙන් සරණ ගියේ අර චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය නිසා. මේ නිසා මේ ඇයට පිළිදෙන අරියකාන්ත සීලය. දැන් අපි කියමු ඒ පුතාත් මේ සෝතාපට්ටි අංග හතරෙන් යුක්තයි කියලා. තිසරණය කෙරේ අවිච්ඡ ප්‍රසාදය ආරිකාන්ත සීලෙන් යුක්තයි. ඒ දියණියත් එහෙම යුක්තයි. මේ දෙදෙනා විවාහ වෙනවා. ඒ විවාහයට මේ අපි කියම පොරොන්දම් බලන්නෙත් නැහැ. නැකත් බලන්නෙත් නැහැ. කිසිම දෙයක් නැතුව විවාහ වෙනවා. දැන් අර ඔක්කොම තියෙන සැකේටනේ මේක අසාර්ථක වේද? අසාර්ථක වේද කියන්නේ අර ඔක්කොම තියෙන අර බ්‍රහ්මණ ධර්ම ඇදලා ගන්න මෙතනට. එහෙමයි. එහෙම නැතුව එතකොට අපි කියමු මේ දෙන ජීවත් වෙද්දී මේකට ඊර්ෂ්‍යා කරන කෙනෙක් අර පුතා ගැන කේලමක් කියනවා දුවට. ඔයාගේ මහත්ය මෙහෙමයි. නමුත් මේ දුව අර පුතා ගැන අවබෝධයකින් ඉන්නවා. ඒ නිසා එයාට සැකයක් නැහැ මේ ගැන. එයා කෙලියෙම ගෙදර ඇවිල්ලා අහනවා අන්න අසවල් දෙනා අසවල් විදියට කිව්වා නමුත් මම දන්නවනේ ඔයා ගැන. අන්න බලන්න ගුණධර්ම මත ජීවිතේ සාර්ථක වෙන්නේ නැති. බිරිඳ ගැන කේලමක් කිව්වා ස්වාමියාට. ස්වාමියා මේ කණින් ආව අනික් කණින් පැත්තකින් දානවා. මොකද හේතුව? එකිනිකා ඉන්නේ සෝතාපට්ටි අංගවල. එහෙනම් අපිට පැහැදිලිව පේනවා එබඳු පෞල් ජීවිතයක් ගොඩනගා ගන්නකොට ඒ දෙදෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් ඊට පස්සේ ඒ දෙන්නට දරුවෝ ඇති වෙනවා. මේ දරුවෝ මොනම හේතුවක් නිසාවත් නොමග යන්නේ නැහැ. මේ දරුවෝ පැහැදිලි මාවතක් කරා මේ දෙමව්පිය විසින් යොමු කරවනවා. මේ දරුවෝ දකිනවා තමන් අත්විඳින ජීවිතයේ ගොඩනැගුණේ ධර්මයේ තුලින් කියලා. අපේ රටේ අවාසනාව කියන්නේ මේ අවස්ථාව ලබා ගන්න මේ තරුණ දරුවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ පණිවිඩය යන්නේ නැහැ. මේ පණිවිඩේ යන්නේ නැහැ. යන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් එකක්. ධර්මයේ හැසිරෙන්න එපා තරුණ කාලේ ජීවිතය අසාර්ථක වෙයි. විදර්ශනා වඩන්න එපා ජීවිතය අසාර්ථක වෙයි. භාවනා කරන්න එපා ජීවිතය අසාර්ථක වෙයි. ඇත්තම ප්‍රඥාව කියන එක යෞවනත්වයට අකපදයක්ද? යෞවනත්වය මිලින කරනවාද? හීන කරනවාද ප්‍රඥාවෙන්? එහෙනම් ප්‍රඥාව කියන්නේ කාමයයි කියන මිත්‍යා දෘෂ්ටියේ ඉඳලයි අන්න අර කතන්දර ඔක්කොම කියන්නේ. යෞවනත්වය කියන්නේ කාමයයි කියලා හිතලා. යෞවනත්වය කියන්නේ කාමය නෙමෙයි. ජීවිතයේ තිබෙන ජව සම්පන්න සුන්දර අවධියක්. කාමය කියන එකට යෞවනත්වයේ සීමාවක් නැහැ. කාමය කියන එකට සීමාවක් නැහැ. මොකද කාමය කියලා කියන්නේ ප්‍රියමනාපු යම්තාක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන්ද ඔක්කොම කාමයයි. එහෙනම් ආචිතත් කාමයේ පුළුවන්. කාමයේ කෙරෙහි කාමතුෂ්ණා ඒ විදිහට ප්‍රවත්තන්න පුළුවන්. යෞවනත්වය කියන්නේ ඒක නෙමෙයි. ජීවිතයේ සම්බන්ධ වෙන ප්‍රබුද්ධ කාල පරිච්ඡේදයක්. මෙන්න මේ කාල පරිච්ඡේදයේදී ඒ දරුවාට හෝ ඒ පුතාට හෝ ඒ දියණියට තමන්ගේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ මූලික කොටස් මූලික දැනීම මූලික ප්‍රවේශය ඇති වෙලා ඒ දරුවන් සද්ධානුසාරී වෙලා ධම්මානුසාරී වෙලා සෝතාපන්න වුණා නම් සාර්ථක ජීවිතයක් මෙලොව විතරක් නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ තාමත් පරලෙවත් සුවපත් වෙන ජීවිතයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කිව්ව ආකාරයට ධර්ම අවබෝධය තුළින් අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ වගේ කියන ධර්ම අවබෝධයත් සුසංයෝග වෙලක් ඉතාමත්ම සාර්ථක ගිහි දිවියකට මේ කියන උසස් තත්වයක් ගොඩනගා ගැනීම හැකියාව තිබෙනවා කියන එක තමයි වැදගත් උපනිවෙල. දැන් මේ කියන කරුණම තමයි ස්වාමින් වහන්සේ සමහරට මේ ව්‍යාපාරික ප්‍රජාව තුළ එහෙම නැත්නම් යාන වාහන බෞභෝග මේ ඉක්ස් ක්‍රීම් සඳහාත් සිත යොමු වෙන්නේ මේ ආකාරයේ කියන තත්වයකින් තමයි. මම කැමති පාතකන සුමරත් ස්වාමින් වහන්සේ වෙත යොමු වන ස්වාමින් වහන්සේ මෙතනදී මේ කියන ප්‍රජාව මේ කියන කරුණ පිළිබඳව කොහොමද අවධානය යොමු කළ යුතු වන්නේ? අපේ නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. විශේෂයෙන්ම තරුණ කාලේ අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ කාමය නෙමෙයි මූර්තිමත් කරන්නේ ජව සම්පන්න අවදියක්. ඒ ජව සම්පන්න අවදියේදී අපිට හුඟක් දේවල් සිද්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට උත්පත්තියෙම මේ ලැබෙන ඉන්ද්‍රීන් පිනවීම පමණක් අපි කල්පනා කළා ඒ සඳහාම අපේ මේ යෞවනය
සිහිය කරලා අරිනවනම් ඒක අපිට හුඟක් සම්පත් එකතු කරගන්න ලබා ගන්න අවබෝධ කරගන්න තිවිච්ච කාලේ විනාශ කරගත්තයි කියලා අපිට හිතන්නට පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ මොනවත් කරගන්න බැරි වෙච්ච අර ලිහිණියෙක් අර මේ නියරක් උඩ ඉඳගෙන පසුතැවීමකට පත් වෙනවා වගේ කියලා. තමන්ගේ කාලේ තරුණ කාලේ හරියට ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච එකන පසුතැවීමට පත් වෙනවා කියලා. ඒ නිසා තරුණ කාලේ අපි ඒවයි සීමාවත් තේරුම් අරගෙන කටයුතු කරන ගමන්ම අපිට උමනා කරන දැනුම අවබෝධය ලබා ගන්නට අපි උත්සාහ කරනවා නම් අපේ තරුණ ජීවිතෙත් සතුටෙන් ගෙවන්න පුළුවන්. තරුණ ජීවිතේ පහු වෙනකොට අපි සැඳෑ සමයට එනකොට අපිට ඊටත් වඩා සැනසෙල්ලේ අපේ ජීවිතයේ ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. දැන් හුඟක් අයගේ ලංකාවේ මහලු ජීවිතයේ වයසට යනකොට මහලු වෙනකොට ඒ ඇත්තන්ට එක පැත්තකින් කායික තත්ත්වය දුර්වලයි, අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙන තරම් අවබෝධයක් අර වයසට යෑමත් එක්ක නොලැබීම නිසා කයයි මනසයි දෙකේම දුර්වලකම නිසා අමනාපය, කේන්තිය, තරහව හැමතිස්සෙම ඒවා නැවත නැවත පුපුරුදුදා ජීවිතේ නගිනව මිසක් සංසුන් ජීවිත අද අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. හැමතිස්සෙම ඉරිසියාව උපේක්ෂාවෙන් බලන්න බෑ. පැහුණු බුද්ධියක් ඇත්තන්ගේ තේරෙන්නේ ක්‍රියාකාරකම් දිහා බලනකොට. එතකොට අවසානයේදී බුද්ධ ධර්මයෙන් මේ ධර්මයේ අවබෝධයද කියන එක අපි විග්‍රහ කරන්නේ අපේ ජීවිතය තුළ සමාචාර විග්‍රහ කිරීමෙන්. කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර. ඒ සමාචාර හැසිරවීමෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ ඇත්ත වශයෙන් පොතේ දැනුමක්ද තියෙන්නේ, එහෙම නැත්නම් ජීවිතය තුළින් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ද. ඒ නිසා තරුණ කාලේ අපි කාලය හරියට බෙදාගෙන වෙන් කරගෙන අධ්‍යාපනයට ධර්මය ඉගෙන ගන්න, හොඳ පොතපත කියවන්නට, හොඳ ඇසුරුවක් ලබන්නට මේ ආදී පතිරූපදේශයක් අපි ගොඩ නගා ගන්නට ඕන. එතකොට මේකට වග කියන්නට එක පැත්තකින් අපේ වැඩිහිටියෝ ගිහි පැවිදි දෙගොල්ලම දෙමව්පියෝ මේ ගැන විශේෂ වගකීමක් කරන්න ඕන. අපේ තරුණ සමාජයට පතිරූපදේශයක් නැති කරන්නේ ඒ ඇත්ත වැඩිපුර. එතකොට ඒගොල්ලන්ට අනාගතයක් පෙන්වන්න ඉන්න මේ පුරෝගාමී සමාජය, ඒ ඇත්ත අනුගාමික සමාජයනේ, පුරෝගාමී සමාජය පුදුම විදිහට බංකොලොත් වෙලා තියෙනවා. ඒ බංකොලොත් වෙච්ච පුරෝගාමී සමාජයට කොහොමද පහන් ටැඹක් වෙන්නේ අනාගත පරපුර වෙනුවෙන්? ඒ ඇත්තන්ට ධර්මය නැ, සීලාචාරකම නැ. දැන් වැඩිහිටියෝ ගේ සාලෙ මැද තියාගෙන මද්ද්‍රව්‍ය ආදී දේවල් පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලන් හිතනවා අපේ අම්මල තාත්තල වයසට ගිහිල්ලත් මෙහෙමනම් ඒගොල්ලන්ට අවියාජ ජීවිතයක් පෙන්වන්න බෑ, ඒගොල්ලන්ගේ මේ මහලු බව සලව ගන්න උත්සාහ කරන හැමදෙස්සෙම. මේක නම් මානසික தත්ත්වය හැමදාම පන්සල් ගිහිල්ලා භාවනා කරලා අපි ගියත් මේකයි කියන වැරදි ආකල්පයක් ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒ නිසා ඒකට හේතුව වෙලා තියෙන සැබෑ බුදු දහම අපේ පන්සල් වලින් ඈත් වෙලා තියෙනවා. දැන් අද අපි හරියට සාකච්ඡා කරනවා මේ බුද්ධාගම නැති වෙයි, ලෝකුත් දේවල් විනාශ වෙයි ආදී දේවල්. බුද්ධාගම නැති කරන්නේ නැහැ, මිනිස්සු පිළිහිනව නිසා. බුදුදහම නැති වෙන එක හැංගිවිලා යනවා මිනිස්සගේ අවිද්‍යාව තුළ. ඒ නිසා මම හිතනවා අද යම් බුදුදහම පිළිබඳ අමුතු සාකච්ඡාවක් බයක් මිනිස්සු අතර මේ රටේ මේ ධර්මයේ නැති වෙයි, අන්නේ මිත්‍යා දේවල් පැතිරෙයි කියන යම්කිසි භීෂණයක් ඇති වෙලා තියෙනවා නම් ඒකට අපි රෝග නිදානය සොයා ගන්න. රෝග නිදානය මොකද්ද? සැබෑ බුද්ධ වචනේ එලි කරලා දෙන්නට. අද බුද්ධාගමයි කියලා කියන්නේ මොකද්ද? උගා දේවල් මේ දෙවිනි සැප ලබන්නේ කියලා, නිකුත් දිව්‍ය ලෝක සම්පත් ලබන්නේ කියලා එක්කෝ මාර්ගය හස්සනවා. එහෙම නැත්නම් ලොකු මොනොත් ඔය ආමිස දේවල් වලටම සම්පූර්ණ කාලය ගෙතලා කාලේ යොදලා කටයුතු කරනවා. එතකොට මේවා පූර්වාදර්ශයේ හැටියට අපේ තරුණ කට්ටිය ගන්නවා. එතකොට ඒ ඇත්තන්ට පන්සලේ අමුතුවෙන් කරන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඒ ඇත්තන්ගේ අර ජව සම්පන්න කයයි මනසයි පාවිච්චි කරලා අපි බුද්ධිය දියුණු කරන්න ධර්ම දේශනා සාකච්ඡා විදර්ශනා මාර්ගවලට මේ තරුණ පිරිස යොමු වෙන විදිහට කටයුතු කරනවා නම් ඇත්ත වශයෙන්ම අර තරුණ ජීවිතවල අල්පේච්ඡතාවේ ලද දෙයින් සතුටේම සැහැල්ලුවෙන් ජීවත් වීම සුබරතා කියලා කියන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල බොහොම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කම. දැන් බලන්නට දැන් මම පහුගිය දවසේ සාකච්ඡා කළා පන්සලට එන සමහරට ඇඳුමක් වන්නේ. ඒ මොකද පන්සලට සුදු ඇඳුමක් නැත, ඇඳුම් නැහැ. ගෙදරකට ගිහිල්ලා බැලුවොත් එක්කෙනෙකුගේ ඇඳුම් අල්මාරි දෙක තුනක් තියෙන එක්කෙනෙකුගේ ඇඳුම්.
එතකොට ඒකෙන් පේනවා අපි කොච්චර මේ බර විදියට මේ හැමදේම පරිහරණය කරනවද කියලා. බහුබාණී විදියට බහුබාණ්ඩ පාවිච්චි කරනවා. එතකොට බුදුදහමේ උගන්වන අර සරල චින්තනය පුරුදු කරන්න අපි වැඩි හිටියෝ. ඒ නිසා මම හිතනවා බුදුදහම කියන්නේ විෂයක් නෙමෙයි, සමස්ත ජීවිතය විග්‍රහ කරනවා. එතකොට විෂය කියන්නේ ජීවිතයේ අංශු මාත්‍රයක් වගේ දෙයක්. බුදුදහම හරියට ඉගෙන ගත්තොත් සමස්ත ජීවිතේම විග්‍රහ වෙලා සමස්ත ජීවිතේම ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත්ත එක්කෙනා එක පැත් මුලින්ම තමන්ට සැනසිලි ජීවිතයක් ගෙවන වගේම තමන් නිසා ලෝකයාට සැනසිලි ජීවිතයක් ගෙවන්නට ඒ ඇත්තට ශක්තිය ලැබෙනවා. ඒ නිසා මම හිතනවා අපේ ස්වාමින් වහන්සේලා වැඩිහිටිය ගුරුවරු හැම දෙනාම මේ තරුණ ජවය හරි විදියට නිවැරදි පැත්තට යොමු කරනවා නම් අපිට හොඳ අනාගතයක් ගොඩනගන්න ශක්තිය ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මතර මීළඟට චතුරාර්ය සත්‍යයේ එන දුක්ඛ සමුදය සත්‍යය කෙරෙහිම නැත්නම් හේතුව ඇලීම පිළිබඳව අවධානය යොමු කිරීම යෝග්‍ය වෙනවා. මා කැමැති අපේ නාවිනේ අරියදම ස්වාමීන් වහන්සේ වෙත යොමු වන්න. ස්වාමීන් වහන්සේ අපි නිරතුරුව අහසා තිබෙන මේ ගාතාවත් යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතත් අතර තත්‍රාභිදන්තිනී සේයත් ඩංකාම තණ්හා භව තණ්හා විය. මේ කාතේ මොකද්ද ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දෙන සවිස්තරාත්මකව? තුම්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආරි සත්‍ය දේශනා විද්‍යවන්න සමුදය සත්‍යයයි. ඒ සමුදය සත්‍යය නිර්වචන වශයෙන් ගන්නකොට අපට මේ සූත්‍ර පාඨය පැහැදිලි කරගන්න පුළුවන්. සං වූ අය කියන වචන තුනක එකතු වීමක් සමුදය කියලා කියන්නේ. සං කියන්නේ සංයෝජන, සංයුක්ත, සංගම්ම, සමුප්පන්න ඔය වගේ තැන්වල යෙදෙන එක්කාසු වීම අර්ථය ඇති උපසර්ග පදයක්. ඌ කියන්නේ උත්පන්න, උදිත, උදාපත්ත ඔය වගේ යමක් පහළ කර වීම අර්ථය ගෙන දෙන උපසර්ග පදයක්. අය කියන්නේ හේතුව, කාරණේ, නිදානය, ප්‍රභවය හඳුන්වන වචනයක් අය කියන නාම පදයේ. මේ තුන සංදි වෙනවා. සං ඌ කියන අතරට අල්මන් ආගම වෙලා උයන් එක තුන සමු. සමු අය කියන තැනට එතෙන්දෙත් අය දයන්නක් ආගම වෙලා අයනට සන්ධි වුණාම සමුදය. පද තුනේ තේරුම එකතු වුණාම හේතු ප්‍රත්‍ය රසක එකතු වීමෙන් රැස් කිරීමේ හේතුව, ඉපදවීමේ හේතුව. එතකොට මෙතෙන්දී අපි යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභිනන්දිනී කියන බුද්ධ වචනේ සලකා බලමු. මෙතෙන්දී හැඳින්වෙනවා මේ සමුදය කියන වචනයේහි මුල් පදයේ මූල ධර්මයේ හැටියට තණ්හාව. යායන් තණ්හා, මේ තණ්හා කියන වචනේ ක්‍රියාකාරී 100ක් තියෙනවා. හැම මේ ධර්මතාවකට තියෙන සුවකීය ක්‍රියාකාරීත්වයන් ඒවට කියන යාතාව සරස ලක්ෂණ කියලා දුර්ලභ වචන මේවා. ඒ කියන්නේ යාතාව කියන්නේ නිවැරදි ස්වභාවික, සරස කියන්නේ ස්වකීය කෘත්‍ය, ස්වකීය ක්‍රියාකාරීත්වය, ලක්ෂණ කියන්නේ ස්වභාවය. එතකොට යම් සිදුවයක නිවැරදි වූ කායන වූ එවාගේම සත්‍ය වූ ක්‍රියාකාරීත්වයක් හඳුන්වන්නයි නම් පාවිච්චි කරන්නේ. එතකොට තණ්හා කියන මේ වචනයෙහි යථාව සරස ලක්ෂණ වශයෙන් නම කියන්නේ තැති ගන්නා බව. මොකද තැති ගන්නවා කියන්නේ බයෙන් තැති ගැනීම නෙමෙයි, ඕනකම් වලින් තැති ගන්නවා. අරගෙන තණ්හා, තණ්හං ජාතෝ උපසංගමති. ඒ තණ්හාව නිසා තණ්හා ජාතෝ ඔය වගේ නමනත් වෙන පාද එයින් අපි දෙවනුව කියලා දෙන්නම්. මෙතන තණ්හා කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව බලාපොරොත්තු වීම. ඒ කියන්නේ ආමිෂ දෙයක් බලාපොරොත්තු වීම, ධර්මතාවක් පිළිබඳ බලාපොරොත්තු වීම නෙමෙයි. ඇසපිනවීමේ දේවල් රැස් කිරීමේ කැමැත්ත. එවාගේම කනපිනවීමේ, නාසිකාපිනවීමේ, දිවපිනවීමේ, කයපිනවීමේ, හිතපිනවීමේ ආසා කරන දේවල් කෙරෙහි ඇති කරගන්න ස්වභාවයේ තණ්හා. එය තනිකර තණ්හාවක් එක පමණකින් යම්කිසි දෙයක් උපදවනවා නෙමෙයි. ඒකට අවශ්‍ය වෙනවා කණ්ඩායමක සහායක්. ඒවා තමයි සං කියන මේ පදයෙන් එකතු කරන්නේ. මොකක්ද සං කියන පදයෙන් එකතු වෙන සහයෝග ධර්මතා බලන්න. අපි යම්කිසි මුදලක් බලාපොරොත්තු වෙනවා කියන්නේ, ඒ කියන්නේ විශාල මුදලක් බලාපොරොත්තු වෙනවා, ඒ සම්බන්ධව හිතනවා මම මේ සඳහා මේ වැඩේ කරන්න, අසවලා සම්මුඛ වෙන්න, අසවලා ව්‍යාපාරي කරන්නට ඕන. ඔහු ඊළඟට
ඒ සම්බන්ධව යෙදෙනවා. කයින් වචනින් සිතින් යෙදෙනවා. ඒ යෙදෙනකොට ඔහුගේ ඇති ඇති වෙනවා සෝමනස සහගතතාවක්. ඒ කියන්නේ ලොකු සතුටක් ඇති වෙනවා මම මේකෙන් ලොකු මුදලක් සපයනවානේ කියලා. හැබැයි ඒක දන්නේ නැහැ ඔහු. මේක මේ දුකට හේතුවක්, මේක විපත්තියකට හේතුවක්, මේක මහා කරදරයක් කියන එක හිතන්නේ නැහැ. ඔහු ඒකේ ආදීනව හිතන්නේ නැති ක්‍රම නිසා ඔහු දිට්ඨියට පත් වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව චිත්තචෛතසික ධර්ම 19ක් ඔහුගේ හිතේ පහළ වෙනවා. ඒ චිත්තචෛතසික ධර්ම 19ය මේ තණ්හාවට එකතු වෙනවා. තණ්හා වරුණා මිත්‍රි 18 දෙනාම තණ්හාවේ සහයෝග මණ්ඩලයක්. ඒ වගේම සංවිධායක පිරිසක් ඔක්කොම ඊට අනුවර්තනය වෙනවා. එතකොට දැන් අපි සලකා බලමු යම් කිසි කෙනෙක් මිය පරලෝ යනවා. අපි හිතුව මනුෂ්‍ය ලෝක උපදින්න කුසලයක් කරගෙන හිටියා කියලා. ඒ මනුෂ්‍ය ලෝක උපදින්න කුසලයක් කරගන්නකොට ඔහුගේ සිතේ පහළ වෙනා ධර්මතා පහක්. මනුෂ්‍ය ලෝකයේ කියන එක නාම රූප ගොඩක්, ස්කන්ධ ගොඩක්, ආයතන ගොඩක්, ධාතු ගොඩක්, අනිච්ච ධර්මතාවක්, දුක්ඛ ධර්මතාවක්, අනන්ත ධර්මතාවක්, අසුභ ධර්මතාවක් ඕවා දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා අවිද්‍යාව එතන එකතු වෙනවා. ඒ වගේම මට ඕනේ මනුෂ්‍ය ලෝකෙම ඕනේ. මනුෂ්‍ය ලෝකෙම මම උපදින්න ඕනේ. ඔක ඇති වෙනවා. ඒකට ඉන්න තණ්හා කියලා. මනුෂ්‍ය ලෝකෙම ඕනේ. එතනම ඕනේ. එක කොළඹ ඕනේ නැත්නම් ගාල්ල ඕනේ. නැත්නම් අසවල් තැන නුවර ඕනේ, නුවරඑළිය ඕනේ. ඒ වගේ හිතනවා. ඒ හිතන අවස්ථාවෙදී හිතේ තියෙන උපාදානය. ඒකම ඔහු ඒ සඳහා කුසලයක් කරනවා. දැන් කුසල් සිතේ තණ්හාදි මේ අවිජ්ජා තණ්හා මාන මේ ditthi ඇතිවෙන්නේ නැහැ. ඔහුගේ කුසල් සිතේ මුලින් තමයි පුරෝගාමි වශයෙන් මේ අවිජ්ජාවයි තෘෂ්ණාවයි උපාදානය පහළ වුනේ. ඊළඟට ඔහු ඒ ක්‍රියාව කරනවා. ඒ සම්බන්ධයෙන් තියෙන චේතනාවට කියනවා කර්මය කියලා. ඊළඟට ඔහුගේ ඒ චේතනාව තනිකර කුසලයේ කරනවා නෙමෙයි. කොට ඇති වෙන ධර්මතා 34ක් ඔක්කොම ඒවාට කියනවා කර්ම භවය කියලා. දැන් මෙන්න මේ පස් දෙනා එකතු වෙනවා අර පූර්ව භවයේහි මේ වර්තමාන මනුෂ්‍ය ලෝක උත්පත්තියට හේතු වශයෙන්. එතකොට තණ්හාවට උපනිශ්‍රය වුණා, සහයෝගී වුණා, සම්ප්‍රයුක්ත වුණා, අවිජ්ජාවයි උපාදානයයි දෙකක්. ඒ වගේම ඒක උපනිශ්‍රය වෙලා හේතු වුණා සංස්කාර කර්ම කියන කොටස් දෙකට. මේ පස් දෙනා එකතු වෙලා තමයි පුනර්භවයේහි අර කර්මයේ රැස් කරපු නිසා ප්‍රතිසන්දි විඥානේ පහළ වුණේ. දැන් මෙතන සඳහන් වුණා යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවයක් ගෙන දෙනවා. පුනර්භවයක් ගෙන දෙන්නේ දෙවි කෙනෙක්වත් ඉබේ හට ගන්නවත් නෙමෙයි. මෙන්න මේ ධර්මතා පහ. එයින් ප්‍රධානය තණ්හාව, ඕනෑකම, බලවත් ඡන්දය. එතකොට ඒ තණ්හා මුල් කොට ඇති බැවින් ඒකට කියන සමුදය සත්‍ය කියලා. එවගේ මේ ලක්ෂණ වශයෙන් කියන නන්දි රාග සහගතා. නන්දි කියන්නේ මෙතන ප්‍රීතිය. ඒ කියන්නේ මේ යම්කිසි ආමිසයක් සම්බන්ධව ඇති කරගන්න ප්‍රීතිය. ඒ නන්දි රාග කියන්නේ එතන තණ්හාටම නමක්. රාග කියන්නේ ඇලීම, ඒ ආසාවමයි. එතන නන්දි රාග සහගතා. ඒකට අපි කියනවා සප්ප්‍රීතික තෘෂ්ණාව කියලා. ඒ කියන්නේ ප්‍රීතිමත් තෘෂ්ණාව. ලැබූ දෙයටත් ප්‍රීතිමත් තෘෂ්ණාවක් ඇති වෙනවා, නොලැබූ දෙයටත් ප්‍රීතිමත් තෘෂ්ණාවක් ඇති වෙනවා. යම්කිසි කෙනෙකුට මේ තණ්හම් පටිච්ච පරියේෂණා කිව්වනේ. යම්කිසි ආසාවක් නිසා සොයනවා. පරියේෂණම් පටිච්ච ලාභෝ, ලැබෙන්න පටන් ගන්නවා. ලාභම් පටිච්ච විනිච්ඡයෝ, මේක මෙච්චර ලාභයි, මෙච්චර වාසියයි කියලා විනිශ්චය කරනවා. මෙච්චර වටිනාකම තියෙනයි කියලා. විනිච්ඡම් පටිච්ච ඡන්ද රාගෝ, අන්න ඒකට බැස ගන්නවා. ඊට පස්සේ චන්දරාගය කියන්නේ බලවත් තණ්හාව ඇති උපාදානය සමගම. චන්දරාගම් පටිච්ච පරිංගහෝ අජ්ජෝසානං, ඒක සම්පූර්ණයෙන් මගේ කියන අජ්ජෝසානෙ ඇති කර ගන්නවා, රස ගන්නවා. අජ්ජෝසානං පටිච්ච පරිංගහෝ, ලියා කියා ගන්න, උපුලියා ගන්නවා, රෙජිස්ටර් කරනවා, හැමතැනම බැංකුවේ තැන්පත් කරනවා. පරිංගහෝ පරිංගහම් පටිච්ච ආරක්ඛා, ඊට පස්සේ මොකද කරන්නේ? රකින්න ඕන, ආයුධ ගන්නට ඕන, නඩු දාන්නට ඕන, ඒ වගේම උසාවිය යන්නට ඕන. ඊළඟට ආරක්ෂා අධිකරණං කලහ විග්‍රහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤේ අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. දෛත්‍ය ආරක්ෂා නිසා මොකද වෙන්නේ?
දෙන්නලු දහන්න වෙනවා කෝලාල කරන්න වෙනවා බැන ගන්න වෙනවා ගහ ගන්න වෙනවා අනේක ප්‍රකාරී ප්‍රතිේන්ට මූණ පාන සිදු වෙනවා එතකොට මේ නිසා මේ අර මුලින් සඳහන් වෙන සප්‍රීතක තෘෂ්ණාව දුක්ඛදායක තත්ත්වයටපත් වුණා අර මුලින් බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවානේ තණ්හාය ජායති සෝකෝ තණ්හා නිසා තමයි මේ ඔක්කොම සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් පහළ වෙන්නේ කියලා ඊළඟට නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනි ඒ කියන්නේ අපාය උපන්නත් එතනම ඇලෙනවා සිත ඒ කියන්නේ දැන් තිරිසන් සතියක් වෙලා උපන්නත් ප්‍රේතයෙක් වෙලා උපන්නත් මනුලෝ උපන්නත් අන්‍යෙක් බිහිරේ ගොළුෙක් වෙලා උපන්නත් උපනුපන්තන මේ තණ්හාව ඒ ආග්භාවයට ඇලුම් කරනවා ඒ ඇලුම් කරන්නේ අරකට සඳහන් වෙනවා භවනිකාන්තික ලෝභය කියලා එකක් දැන් අපි මනුස්සලව ගැන හිතුව මනුෂ්‍යයෙකු මව කුසක පටිසන්ධි ග්‍රහණය කළ මොහොතේ පටන් චිත්තක්ෂණ 17ක් ගියාට පස්සේ පටිසන්ධි සිතත් 17ක් ගියාට පස්සේ ඇති වෙනවා මනෝද්වාරා වර්ජින ක්‍රියාසිත ඊළඟට ඇති වෙනවා භවනිකාන්තික ලෝභ ජවනී කියලා තමන් උපන්න භවයේ කැළුම් කරන මේ අකුසල සිතක් පළමුවෙන් හටගන්නේ ජවන් වශයෙන් ඒකට කියනවා తත්‍ර తත්‍රාබිනන්දිනි උපනුපන්තන අබිනන්දනේ වෙනවා ඒකට ඇලෙනවා තදින් ඇලෙනවා දැන් අපි හිතමු ඇහෙන් රූප දකිනකොට ලස්සන දෙයක් දැක්කනම් තමන් ප්‍රියකන දෙයක් දැක්කනම් తත්‍ර తත්‍රාබිනන්දිනි ඒ වර්ණ රූපය ගැන දැඩිලේ දැස ඔහු ඇලෙනවා සන්තෝෂ වෙනවා පිනවනවා ප්‍රීතිමත් වෙනවා තණ්හාවෙන් යුතුව ඒ නිසා මෙන්න මේ අවස්ථා සියල්ල එක්වාසු කරලා යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබිනන්දිනි සයිතේ දං කාම තණ්හා භව තණ්හා ඒ භව තණ්හා ඉදුරම් පිනවන කාම වස්තුන් ලැබීම ගැන ලැබෙන්නේ තියෙන දේ ගැන ආසා කිරීම කාම තණ්හා 11 කාම භූමියට අයිති භව තණ්හා මතුමත්ෙහි මතුමත්ෙහි මේවා සදාකාලිකව ලැබේවා සදාකාලිකව වින්දනය කරන් ලැබේවා කියලා සාසුත දෘෂ්ටි සහගතවම ආසා කරනවා ඒක භව තණ්හා විභව තණ්හා මේ ජීවිතේ පමණයි මින් එහාට මේ ආස්භාවයක් නැහැ පරලොවක් නැහැ මෙලොවම කොයි විදිහින් හරි සම්පත් විඳින්න ඕනේ කියලා තණ්හාවෙන් යුතුව ගැටෙනවා යෙදෙනවා උත්සාහ කරන ධර්ම අධර්ම භේදයක් නැහැ එතකොට ඔහුගේ සිතේ පහළ වෙන පුනර්භවයක් නොපිළගන්න දෘෂ්ටියේ සහිත බැවින් ඒකට විභව තණ්හා කියනවා මේ ත්‍රිවිධෝම තණ්හාව 108 වදාරුම් බාටත් පත්වලා යනවා එනිසා මෙන්න මේ 108 වදාරුම් තෘෂ්ණාවම සරුවඥන් වහන්සේ දේශනා කළ අතීත අනාගත වර්තමාන තුන් කාලයේම පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතමේ දුක්ඛ සම්භාරය ඇතිකරන්න ප්‍රධාන හේතු වේ අර තමාට සහයෝගය දෙන හේතු සම්පස් සමගම ප්‍රධාන තණ්හාවයි මේක තමයි සමුදේ සත්‍යය ඒ ලක්ෂණ වශයෙන් හතරකටපත් වෙනවා ආයෝහන නිදාන සංයෝග පලිබෝධි කියලා ඒ කියන්නේ දුක් රැස් කරනවා දුක් කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකේ රැස් කරන භවයෙන් භවයට ස්කන්ධ උපදවන හේතු රැස් කරනවා එනිසා ඒකට කියන ආයෝහන රැස් කිරීම නිදාන පංච උපාදානස්කන්ධ නැමැති මේ දුක් රාශියට ප්‍රධාන නිදානයේ හේතුව කාරණය තණ්හාව සමුදේ සත්‍යයේ සංයෝග මේකෙන් එකින් එකට දුකින් දුකට ගැටලෙනවා නැත්නම් ගොතනවා මහනවා එනිසා දුකින් දුකට සම්බන්ධ කරනවා මේකට කියනවා සංයෝගාර්ථය අනික පලිබෝධ කවදාකවත් මේ තණ්හාව දුකින් මිදින්න අත දෙන්නේ ඉඩ දෙන්නේ නැහැ දානයක් දෙන්න ගියත් ඔකට බාධා කරන සීලයක් ගන්න ගියත් මහානදම් පුරන්න ගියත් ධ්‍යාන වඩන්න ගියත් බාධා කරන බෑ බෑ ඔය කළ බෑ තාවර තියෙනවා මට ධම්ම නිවන් දැකල බෑ තව ටිකක් කල් ඉන්න ඕන ඔය වාගේ හැම වෙලාවෙම තමාගේ නිවන් ගමනට සදාකාලික සුවයට යාමට බාධා කරනවා ඒකට කියන පලි බෝධාර්ථය කියලා ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ පහතම්බ ධර්මයේ හැටියට මේක අර දුක්ඛ සත්‍යය පිරිසිඳ ආબોධ කොටගෙන දුක්ඛ සත්‍ය හාත්පසින්ම පිරිසිඳ ආબોධ කොටගෙන ඒ සම්බන්ධව තියෙන චන්දරාගය ඇල්ම දුරු කරමින් මෙන්න මේ සමුදේ සත්‍ය ප්‍රහාණය කළ යුතු වෙනවා අර මුලින් අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ සඳහන් වුණා දුක්ඛ සත්‍ය දැකීමෙන් සමුදේ නිරෝධයේ මාර්ගය දක්වා වෙනවා සමුදේ දැකීමනොත් එහෙමයි කියලා ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආරි සත්‍ය දේශනාව එකකට එක සම්බන්ධයි
ඉතින් හේතු ඝාතෙන් නිසා ඵලේ නැති වෙනවා කියන එක ස්වභාව ධර්මයයි. නිසා ප්‍රධාන වශයෙන් තෘෂ්ණාව නැති කළ යුතු ධර්මයක්. ඒ නිසා අපි ශාන්ති නායකයන් වහන්සේ උදන් දුක්ඛ සමුදයං අරි තංකෝපනිදන් දුක්ඛ සමුදයං අරි සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පහේනන්ති මේ භික්ඛවේ ඔය විදිහට පහදාවා දාලා මේ ප්‍රහාණය කළ යුතු ධර්මතාවක් ඒ මගේ සිතේ ප්‍රහාණය වුණා කියන එක තමන් වහන්සේ බුදුබාටපත් වූ අලුයම් කාලෙත් ප්‍රකාශ කොට වදාලා අර අනේක ජාති සංසාරං ගාථාවේ අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගාඛාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං නාතනා තෙපදී